දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 2020 දීපු පේපර් එක අපි දෙවැනි කොටස තමයි නැත්නම් දෙවැනි පේපර් එක තමයි සාකච්ඡා කරන්න හදන්නේ. එතකොට මේකෙදි අපිට කොටස් දෙකක්කට තියෙනවා A සහ B කියලා. ඒ කොටස ප්‍රශ්න 6න් ප්‍රශ්න 5කටත් बी कोट से प्रश्न आये प्रश्न पहाड़ा प्रश्न दहाक उत्तर इतकोट अभी पलवे प्रश्न मेके अभी संबंध कलतीकोट लाभांश कोटा व्यापार कोटा संबंध कर අර මේකේ මුලදිම තියෙනවා විශ්‍රාමික කරුණාසේකර මහතා තමා ළඟ ඇති මුදලින් රුපියල් ලක්ෂයක් 15ක වාර්ෂික සුළු පොලියට බැංකුවක තැන්පත් කරනවා. අනිත් ලක්ෂය තැන්පත් කරනවලු කොටසක රුපියල් 5ක් ගෙවන එකක කොටස් රුපියල් 50 කොටස් ගන්න සම්බන්ධ කරනවලු. එතකොට අහන්නේ පළවෙනි ප්‍රශ්නේ වර්ෂයේ අවසානයේ බැංකුවෙන් ලැබෙන පොලිය මුදල කොච්චරද? හරි. එතකොට මුලින්ම මේ සාමාන්‍ය සුළු පොලි ගණනක් පළවෙනි කොටස රුපියල් 100,000ක් නැත්නම් ලක්ෂයක මුදලක් 15ක වාර්ෂික පොලියට තමයි තැන්පත් කරන්නේ. එතකොට අපිට ඒක පහසුවෙන්ම හොයාගන්න පුළුවන්. එතකොට අපිට ගන්න පුළුවන් බැංකුවෙන් ලැබෙන පොලිය. හරි. බැංකුවෙන් ලැබෙන පොලිය අපි ගත්තට පස්සේ රුපියල් 100,000ට 15කින් ප්‍රමාණයෙන් බලන්න වෙනවා. එතකොට 100,000 වැඩි කින් 15ක් කියලා අපිට ගන්න පුළුවන්. සියයට 15ක් කියලා ගත්තට පස්සේ අපිට එනවා රුපියල් 15,000 කියලා අපිට ලැබෙනවා. හරි. එතකොට රුපියල් 15,000 ඊට දෙවෙනි කොටස අපෙන් අහලා තියෙන්නේ වර්ෂය අවසානයේ කොටස් ඉක්ිනීමෙන් නොලැබූ ප්‍රාර්ථනා ලාභය හා ලාභාංශ ආදායම බැංකුවෙන් ලැබූ පොලි මුදලට වඩා රුපියල් 15,000ක් වැඩි. දැන් බැංකුවෙන් හම්බුනේ 15,000යි ඒකටත් වැඩි 15,000ක් වැඩිලු අර දෙකේ එකතුව ප්‍රාර්ථනා ලාභේ ලාභාංශේ. හරි. අපි ඊතර මුලින්ම ගන්නකොට ගත්ත කොටස් ගන්න මුලින්ම හොයාගන්න වෙනවා. ගත්ත කොටස් ගන්න මුලින්ම හොයාගන්න වෙනවා. එයා මිලදී ගත්ත කොටස් ගන්න. කොටසක් රුපියල් 50යි කියලා දීලා තියෙනවා. කොටසකට රුපියල් 5 ගාණි ගෙවන්නේ. ඒක ලක්ෂයක් තමයි තැම්පත් කරේ යා මේ කොටස් ගන්නත් ඊයේ දෙව්වේ. ඒත් අපිට ගන්න පුළුවන් මුලින්ම මිලදී ගත්ත කොටස් ගන්න. ඒක අපිට එනවා 100,000 බෙදීම රුපියල් 50 ගානේ ගත්තාම අපිට කොටස් 2000ක් කියලා එනවා. හරි. ඒක තමයි පළවෙනි පිළිතුර. ඊට පස්සේ කොටස් ඉක්ිනීමෙන් ලැබූ ලාභය තමයි ඊට පස්සේ ගන්න තියෙන්නේ. කොටස් ඉක්ිනීමෙන් ලැබූ ලාභය. ඉතින් කොටස් වලින් ලැබූ ලාභාංශ ආදායය රුපියල් 5 වැඩි කරනවා. 5 ගානේ ලැබෙන කොටස් 2000 රුපියල් 10000ක් හම්බ වෙනවා. හරි. එතනින් අපිට 10000ක් ඇවිල්ලා. අපි ඊට පස්සේ දන්නවා කොටස් වලින් ලැබූ මුළු ලාභය. මොකද අපි දන්නවා 15,000ට තව අපි ගත්ත බැංකුවේ ප්‍රමාණයට වැඩි 15,000ක් වැඩි කියලා නේ කියන්නේ. හරි. එතකොට අපිට ගන්න පුළුවන් එහෙම වුණොත් මුළු ආදායම වෙනවා අර 15,000යි මෙතන බැංකුවෙන් ලැබුවේ. ඒකට තව 15,000ක් එකතු වෙන්න ඕනේ. ඒතර ඔක්කොම රුපියල් 30,000ක් බවට පත් වෙනවා. ගන්න පුළුවන්
දැන් දන්නවා ලැබූ ලාභාංශ ආදායම අපිට ප්‍රාග්ධන ලාභේ විතරක් හොයා ගන්න පුළුවන්. ප්‍රාග්ධන ලාභේ සමාන වෙනවා ඔතන ආපු 30,000න් අර 10,000 අඩු කරන්න ඕනේ. එතකොට අපිට එනවා රුපියල් 20,000 කියලා එනවා. හරි. ඒ 20,000 ආවට පස්සේ ඔය 20,000 කියලා කියන්නේ කොටස් 2,000කට ලැබූ සම්පූර්ණ ප්‍රාග්ධන ලාභේ නම් කොටසකින් ලැබූ ලාභේ තමයි අපෙන් අහලා තියෙන්නේ. කොටසක විකුණුම් මිල. හරි. කොටසක විකුණුම් මිල අපිට හොයා ගන්න පුළුවන්. කොහොමද කෙලින්ම මේ මෙතන රුපියල් 100,000යි. එතකොට 100,000 අතර 20,000ක ප්‍රාග්ධන ලාභයක් ආවා. කොටස් වල විකුණුම් මිල අපිට කෙලින්ම ගන්න පුළුවන්. කොටස වල විකුණුම් මිල අපිට එනවා 120,000ක් කියලා එනවා. එතකොට කොටසක විකුණුම් මිල අපිට කෙලින්ම ගන්න පුළුවන් 120,000 බෙදන්න පුළුවන් අපිට රුපියල් කොටස් 2,000. අපිට එතන කොටසක විකුණුම් මිල එනවා රුපියල් 60යි. හරි. ලකුණු දෙන පිළිවෙල බැලුවොත් බැංකුවෙන් ලැබෙන මෙතන අවස්ථාවේදී ලකුණු දෙකක් හම්බ වෙනවා. මොකද ඒකේ හදන ක්‍රමයට සහ පිළිතුරට ඊට පස්සේ මිලදී ගත් කොටස් ගන්න තැන ලකුණු දෙකක් ලැබෙනවා. ඊට පස්සේ ලාභාංශ ආදායම ගන්න තැනට එක ලකුණක් ලැබෙනවා. ලැබුණු මුළු ආදායම හො වෙනවට තව ලකුණක් ලැබෙනවා. ප්‍රාග්ධන ලාභය ගන්නවට අපිට ලකුණක් ලැබෙනවා. අන්තිමට කොටස් වල විකුණුම් මිල හොයනවාට දෙන්දි තව ලකුණු දෙකක් ලැබිලා ලකුණු 10ක් බවට පත් වෙනවා. නොම තමයි ලකුණු ටික කැඩෙන්නේ. හරි. අපි දැන් යන් දෙවලි ප්‍රශ්න. ප්‍රස්තාර සහිත ගානක් අපිට මෙතෙන්දි ලැබෙන්නේ. දීලා තියෙනවා සමීකරණයක්. දීලා මේ ඒක y සමාන ax වර්ග දන bx වන c ආකාරයක. එතකොට අපිට දීලා තියෙනවා ඒකෙදි x සමාන 1 වෙනවනම් y වලගේ හොයන්නලු. හරි. අපිට එතකොට x වලගේ 1 වෙනකොට y වලගේ දාලා ආදේශ කළා අපිට, ඒ කියන්නේ x වලගේ එතෙන්ට ආදේශ කරලා අපිට සුළු කරලා උත්තරය ගන්න පුළුවන්. පළවෙනි කොටසයි අපිට ඒක දීලා තියෙනවා. සමීකරණයට අපි ආදේශ කරනවා x සමාන 1 කියන. ආදේශ කරාම අපිට එනවා පිළිවෙලට ආදේශ කරන්න ඕනේ. අපිට පිළිතුර ලැබෙනවා ඍණ 3 කියලා. මේක තමයි අපේ පළවෙනි පිළිතුර. හරි. දෙවෙනි කොටසේ අහනවා සම්මත අක්ෂ පද්ධතිය සුදු පරිමාණයක් යොදා ගනිමින් ඉහතාගේ වගුවට ඉහත වගුවට අනුව දී ඇති වර්ග සමීකරණයේ ප්‍රස්ථාර කඩදාසි කොළයක දක්වන්න. බලමු අපි ප්‍රස්ථාරය. එතකොට මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් අපිට ලැබෙන්නේ. මේ වගේ හැඩේ තියෙන්නේ. එතකොට මේ වගේ කණ්ඩායම් ඔක්කොම ටික මාක් වෙන්න ඕනේ. අක්ෂ පද්ධතිය හරියට yx මාක් වෙන්න ඕනේ. මාක් වෙලා ඉවර වෙලා මේ විදිහට ප්‍රස්ථාරේ සුමට වැඳෙන්න ඕනේ. හරි. ලකුණු දෙන්නේ ඒ පිළිවෙල අනුව බලලා තමයි මාක් වෙන්නේ. හරි. එතකොට අපි යනවා ඊළඟ කොටස. ඊළඟ කොටස කියනවා ඍණ දෙකත් y වලගේ ඍණ දෙකට වැඩි වෙනවලු. 6ට අඩු වෙනවලු. මෙන්න මේ පන්ති ප්‍රාන්තය තුළ සිද්දේ වැඩි වෙන x යගේ ප්‍රාන්තය ලියන්න කියලා කියනවා. බද y වලගේ එකක් ඉතන මේ අසමානතාවක් තියෙන. ඒතර අවස්ථා දෙකක් y ඍණ දෙකට වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ y සමාන ඍණ දෙකට රේඛාවට ඉහළින් තියෙන්න ඕනේ. y සමාන 6 රේඛාවට පහළින් තියෙන්න ඕනේ. හරි. එතකොට මේ දෙක මැද්දේ තියෙන්න ඕනේ. ඒ වගේම ප්‍රස්ථාරය තුළ සිතේ වැඩි වෙන, කියන්නේ y යගේ වැඩි වෙන්න ඕනේ. මම මේ මුලින්ම අඳින්නේ x සමාන sorry y සමාන ඍණ දෙක රේඛාව. ඊළඟට මම මේ අඳින්නේ y සමාන 6 රේඛාව. ඔන්න ඔය රේඛා දෙක තියෙන මොකද y සමාන රේඛාව වෙනකොට අපි දන්නවා x අක්ෂයට සමාන්තරව යන්නේ කියන එක. හරි. ওই දෙක ඇඳලා පස්සේ ওই දෙක අතර තියෙන්න ඕනේ y සමාන
මේ කඩයිලකින් අඳින්නේ මොකද වයි සමාන කියලා නැහැ ඒ කියන්නේ සමාන ලකුණු නැතුව තියෙන ගන්න වෙන්නේ කඩයිලකින් උඩේක අපිට තදේරකින් අඳින්න පුළුවන් එකත් වයි සමාන 6 කියන එකත් ගන්න හින්දා ඊට පස්සේ අපිට පුළුවන් මේ දෙක අතර දැන් කැල් කොටස් දෙකක් තියෙනවා අපිට මේ කොටස් දෙකෙන් අපිට කොයිකද ගන්න කියන එක තීරණය කරගන්න පුළුවන් මෙන්න මේ කොටස තියෙනවා ඒ වගේම මෙන්න මේ කොටස තියෙනවා හරි එතකොට ඒකේ සිද්දේ වැඩි වෙන්න ඕන සිද්දේ වැඩි වෙන කිව්වම අඩුවේ කරන් හරියන්නේ නැහැ මේ අඩු වෙනවා මේක තමයි වැඩි වෙන්නේ මේක තමයි ගන්න ඕනේ මේ ටික රිනව වැඩි වෙනවා මේ ටික ධනව වැඩි වෙනවා හරි වැඩි වෙන්නේ මෙන්න මේ පැත්තේ එතකොට විතේ වැඩි වෙනවා ඇතින්. ඉතින් මෙන්න මේ පරාසය ගන්නුනේ වැඩි වෙන පරාසය. මම මෙතන මෙතන ඉඳන් මේ බලන y වලගේ කීයද කියලා මේ 6ට සම්බන්ධ වෙන තැන. අනිත් පැත්තෙන් ගන්නවා. මෙතන ඊට පහලින් අර දෙක ඍණ දෙකත් එක්ක y සමානයි ඍණ දෙකත් එක්ක කැපිලා යන තැන සම්බන්ධ වෙන එක. ඒතකොට මෙන්න මේක තමයි අපේ x වල අගය පරාසය වැඩි වෙන්නේ මේ පරාසයද මොන පරාසයද ඍණ දෙකට වැඩි වෙන්න ඕනේ x වල අගය මෙතනින් තියෙන්නේ අනිත් එක 4ට වැඩිය අඩු වෙන්න ඕනේ 4 සමාන ලකුණු ගන්නත් පුළුවන් ඇයි 4 කියන තැන ඒ රේඛාව ගන්න පුළුවන් නිසා මොකද අසමානතාවය එතන දීලා තිබ්බා ඔන්න ඔහොම තමයි එතකොට අපිට ඒක ගන්න වෙන්නේ මොකද්ද මේ x අගේ ප්‍රාන්තරය ගන්න ආකාරය තුන්වෙනි කොටස d යති වර්ග ශ්‍රිතයේ y සමානයි x ඍණ a වර්ගය දන b ආකාරයට ප්‍රකාශ කරමු මේ දෙන්න වර්ග පූර්ණකින් අපිට මේක පෙන්වන්න පුළුවන් තුන්වෙනි එකේ උත්තරය තමයි මෙතන ලියමු හතරවෙනි එකේ අපිට කියන්නේ 1 එතකොට අපි සමීකරණේ ගන්නවා මේ වගේ අරගෙන ඉවරලා මේක වර්ග පූර්ණේ කරනවා මොකද කියන්නේ වර්ග පූර්ණේ කරන පළවෙනි පද දෙක අරගෙන තමයි අපිට වර්ග පූර්ණේ කරන්න වෙන්නේ එතකොට අපිට එනවා x ඍණ 1 ක වර්ගය ඍණ 4 කියලා ඍණ 3 කියලා අපිට එනවා එතකොට මේකේ a කියන්නේ 1 b කියලා කියන්නේ ඍණ 3 හරි පස්වෙනි කොටස මේක අවසාන කොටස පස්වෙනි කොටස කියල දෙනවා ප්‍රස්ථාරයේ ඇසුරෙන් x වර්ගයේ ඍණ 2යි x ඍණ 2 සමාන බිංදුවේ ධන මූලය ලියා මූල තුනේ යගේ බලම් දසවස්ථානයට ගන්නවා අපිට මේක ගන්න පුළුවන් මේක මොකද්ද මේ අපිට දීලා තියෙන සමීකරණය පාවිච්චි කරලා අපිට පුළුවන් ප්‍රස්ථාරයේ භාවිතයෙන් මෙයාගේ මූල හොයාගන්න අපි මුලින් මේ මූල හොයාගන්නමු අපිට ඒක හොයාගන්න පුළුවන් ප්‍රස්ථාරයේ සමීකරණය මුලින්ම ලිව්වා ඊට පස්සේ අපිට මූල හොයන්න දීලා තියෙන සමීකරණය හරි උත්තර y සමාන මේ දෙක අතර සම්බන්ධතාවය බැලුවාම එක පැත්ත සමානින්ද y සමාන බිඳුව මගින් මූල ලැබෙනවා ප්‍රස්ථාරයට අපි ගියොත් එහෙම y සමාන බිඳුව මගින් කියන්නේ මේ x අක්ෂයට මේ කියන්නේ ඒතර x අක්ෂයේ කැපෙන අගයන් දෙකේදී තමයි යාගේ අගේ මේ මූල ලැබෙන්නේ හරි ඒතර මේදී මූල මේ පළවෙනි එක මෙතන මේ y සමාන බිඳුව රේඛාවෙන් තමයි කැපෙන්නේ එතකොට මෙතනින් අපිට මූල එනවා පළවෙනි එක සහ දෙවෙනි එක අවස්ථා දෙකේදී මූල එනවා පළවෙනි එකේදී අපිට එනවා ඍණ 0.8යි කියලා දෙවෙනි එකේදී අපිට එනවා 2.7යි කියලා ඒ දෙන තමයි මේ අපේ මූල වෙන්නේ හරි අපි ඒක අරගෙන යනවා අතරට අරගෙන ගිහිල්ලා ඉවරලා දැන් අපි අපිට මූල ලියන්න පුළුවන් x සමානයි ඍණ 0.8 හා 2.7 තමයි මෙයාගේ පිළිතුරු වෙන්නේ හරි එයි ධන මූලය ලියා මූල තුනේ යගේ බලම් ස්ථානට ගන්නවා ධන මූලය එතකොට වෙන්නේ 2.7 හරි අපිට 2.7 ගත්තාට පස්සේ අපිට පුළුවන් මේ සමීකරණය ලියා ගන්න x ඍණ 1 ක වර්ගය දැන් අපි ගත්තේ එහෙමයි ඍණ 3 සමානයි බිඳුව මගින් මූල මේකෙන් මූල ලැබෙන්නේ
හරි එතකොට මෙතන හරියටම මම අනිත් පැත්තට ආන් යනවා අරන් ගිහිල්ලා ඉවර වෙලා දෙන්නගේ වර්ගමූලය ගන්නවා එතකොට අපිට මූල 3 එනවා එතකොට x ඍණ 1 සමානයි විදිහට x තමන් ආදේශ ගන්නවා අපි ධනමූලය 2.7 ආදේශ කරාට පස්සේ මට පිළිතුර හැටියෙන් ලැබෙනවා මූල 3 සමානයි සුරු කරලා ගත්තට පස්සේ අපිට පිළිතුර ලැබෙනවා 1.7 කියලා හරි අපි දැන් ලකුණු දෙන විදිය බැලුවොත් එහෙම මේකේ පළවෙනි ප්‍රශ්නෙට එක ලකුණක් ලැබෙනවා ඊට පස්සේ ප්‍රස්ථාරය ගත්තට පස්සේ ප්‍රස්ථාරයට ලකුණු දෙන තුනක් තියෙනවා කොටස් තුනක් පළවෙනි එක තමයි නිවැරදි අක්ෂ වලට එක ලකුණක් දෙනවා x y අගේ සමමාක් කළා ඒ ටික නිවැරදි අක්ෂ තියෙනවාට ඊට පස්සේ නිවැරදි ලක්ෂ 6ක් මෙවා කරනවට එක ලකුණක් දෙනවා ඊට පස්සේ වක්‍රයේ සුමට වෙනවට තනින් තන එහෙම වැද වෙන්නේ නැතුව නිවැරදි ආකාරයෙන් තියනවට අපිට තව ලකුණක් අපිට ගන්න පුළුවන් ඒ ප්‍රස්ථාරයට අපිට ලකුණු තුනක් හම්බ වෙනවා ඊට අමතරව අපිට දැන් ලකුණු දෙකක් හම්බ වෙනවා තුන්වෙනි කොටසට මේ අපිට ඒකේ හොයන්න තියෙන තියමුනේ x වල පරාසය හොයන්න තිබ්බ එක එක්සල පරාසය හොයන දීප් එක ලකුණු දෙකක් හම්බ වෙනවා. ඒ ලකුණු දෙක හම්බ වෙද්දී මෙතන මාක් කරලා ගන්නවට එක ලකුණකුත් ඊට පස්සේ මෙන්න මෙතන තව ලකුණකුත් හැදී ලකුණු දෙක ලැබෙනවා. හතරවෙනි කොටසේදී වෙන්නේ අපි හරවනවට ආකාරයෙන් දක්වනවට දෙත ලකුණු දෙකක් දෙනවා වර්ග පූර්ණය කරලා ගන්නවට. ඊට පස්සේ අන්තිම එකට ලකුණු දෙකක් ලැබෙනවා අර වගේ සමාන කරලා ගන්නවට. ඔන්නම තමයි අපේ ලකුණු 10 ලැබෙන්නේ. හරි. අපි යනවා 3 වෙනි ගාන. 3 වෙනි ගාන ගත්තාම අපිට ඒකේ තියෙන්නේ මුලින්ම සමගාමී සමීකරණ යුගලයක්. සමගාමී සමීකරණ යුගලයක් අපිට මුලින්ම තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා අපි ඉගෙන ගත්ත න්‍යාස පාඩමින් B කොටස තියෙනවා. හරි. අපි බලමු පළවෙනි කොටස. කාණ ගත්තොත් එහෙම ඒකේ තියෙනවා සීනි කිලෝ දෙකක් හා පරිප්පු කිලෝ එකක මිල රුපියල් 720ක් වෙනවලු සීනි කිලෝ දෙකයි පරිප්පු කිලෝ තුනයි අනිත් එක කියනවා පරිප්පු කිලෝ එකක මිල සීනි කිලෝ එකක මිලට රුපියල් 15කින් වැඩිලු හරි එතකොට අපිට පෙන්වන්න පුළුවන් සීනි කිලෝ දෙකක හා පරිප්පු කිලෝ තුනක මිල කියලා ගත්තාම අපි සීනි ගන්නවා x කියලා ගන්නවා මේකේ දීලා තියෙනවා පරිප්පු y කියලා ගන්න පරිප්පු වල මිල දැන් අපි සමීකරණේ ගන්න පුළුවන් දැන් මේ xy කියලා ගත්තාට පස්සේ පළවෙනි එකේදී සීනි කිලෝ 2යි 2x පරිප්පු කිලෝ 3යි 3යි 2යි 2x තන 3යි 2යි සමානයි අපිට ගන්න පුළුවන් කෙලින්ම 720 කියලා ඒක තමයි අපේ පළවෙනි සමීකරණය. හරි දෙවෙනි එක සීනි කියලා අපිට කියනවා පරිප්පු කිලෝ එකක මිල සීනි කිලෝ එකක මිලට වඩා පහලෝකින් වැඩි. ඒක සීනි වලට වැඩි පරිප්පු වල වැඩි. එහෙනම් y සමානයි x ධන 15. y සමානයි x ධන 15 හරි අපි ඊළඟට මෙන්න සමීකරණ දෙක විසඳලා ගන්න තියෙන අපිට පුළුවන් මෙතන පළවෙනි සමීකරණේ දෙවෙනි සමීකරණය ගත්තාම දෙවෙනි සමීකරණ තුනෙන් වැඩි ගන්නවා වැඩි කරා අපිට මේකත් එක්ක සමාන වෙනවා 3y ධන 3y ඍණ 3x 3y ඍණ 3x සමානයි 15 කරලා 3 45යි කියලා එනවා අපිට උතර එක සුළු කරලා ගන්න පුළුවන් ඊළඟට අපිට පුළුවන් මේ සමීකරණ දෙක එකෙන් අඩු කරලා දානවා අපි 3 එකෙන් 3 අඩු කරලා දානවා හරි එකෙන් තුන අඩු කරාට පස්සේ අපිට පුළුවන් 2x දැන් මෙතන එනවා ඍණ ලකුණේ වැටෙනවාම ඍණ 3y මෙතන ලකුණත් එක ධන වෙනවා ධන 3x වෙනවා එතකොට ඍණ 3y 1යි ධන 3y කපලා ගියා ඊට පස්සේ එනවා අපිට 5x සමානයි 675යි කියලා 720 45 කියම 675යි එතකොට අපිට ගන්න පුළුවන් 5x සමානයි 675 බෙදෙනවා මන් දෙපැත්තෙම පහෙන් බෙදුවාට පස්සේ මට පිළිතුර ලැබෙනවා x සමානයි 135 5i කියන
හරි ඊට පස්සේ මේ x වල ගේ මම ආදේශ කරනවා එකට හරි දෙකට හරි තුනට හරි මම දෙකට ආදේශ කරා මෙතෙන්දී මට පහසුයි ඉඳා ආදේශ කරාන පස්සේ අපිට ලැබෙනවා දොර 135 දාන 15 අපිට කියන y සමානයි පිළිතුරු ලැබෙනවා y සමාන 150යි කියලා. ඔන්න අපි x හා y වල ගයන් දෙක දැන් ගත්තා. x හා y දෙන්න අපි හොයා ගත්තා. එතකොට මේ පළවෙනි කොටස හරි. දැන් අපි යනවා ඊළඟ කොටසට. තොර අපිට මෙතන ලියන්න පුළුවන් මේක මේ මෙහි යටි ලියන්න තෝරන සීනි කිලෝ 1ක මිල මෙච්චරයි. රුපියල් 135යි. පරිප්පු කිලෝ 1ක මිල රුපියල් 150යි කියලා ලියන එක වඩාත් හොඳයි. අපි B කොටසට යනවා. එතකොට මෙතන කියලා තියෙන්නේ A හා B වෙළඳසැල් දෙකක ඇපල් ගෙඩියක හා දොඩම් ගෙඩියක මිල පහද කරන්න. A වෙළඳසැලේ ඇපල් ගෙඩිය රුපියල් 40යි දොඩම් ගෙඩිය 50යි. B වෙළඳසැලේ රුපියල් 45යි ඇපල් ගෙඩියක් දොඩම් ගෙඩිය 50යි. තීර මගින් වෙළඳසැල් දක්වන ආකාරයට තීර මගින් දක්වන තීර පේරි නෙමෙයි තීර කොලම්ස් කෙලින් අතට. එතකොට මේ තීර වලින් දක්වන කඩවල. එතකොට A කඩේ B කඩේ කියලා තමයි අපිට දක්වන්න වෙන්නේ. A කඩේ මෙහෙම අපි මාක් කරන්න වෙනවා. A කෙලින් අතට B කෙලින් අතට. එතකොට කඩවල දෙක යට අනිත් පැත්ත තමයි අපිට ගන්න වෙන්නේ. ඇපල් සහ දොඩම් කියන එක. අපිට කියනවා මේ හරි දෙකේ දෙකේ න්‍යාසයක දක්වන්න කියලා කියන්නේ අපි මාක් කරමු. A සහ B කෙලින් අතර පහළට එන්න ඕනේ තීර වල තියෙන්න ඕනේ. එතකොට ඇපල් අනිත් අතර රෝ වල තියෙන්න ඕනේ නැත්නම් පේලි වල තියෙන්න ඕනේ. එතකොට 40යි 45 මේ තියෙන්නේ A කඩේ 40යි 55යි B කඩේ 45යි 50යි මේ අතර හිටවන්න ඕනේ. හරි. එතකොට හිටවුවට පස්සේ මෙන්න මේක තමයි දෙකේ දෙකේ න්‍යාසයක් කියලා අපි දක්වනවා කියලා කියන්නේ. හරි දෙවෙනි කොටසට අපි යනවා. කුමාර මහතාට ඇපල් ගෙඩි දෙකක් හා දොඩම් ගෙඩි 30 මිලට ගන්න අවශ්‍යයි. කුමාර මහතාට ඇපල් ගෙඩි දෙකයි දොඩම් ගෙඩි 30 කුයි මිල දී ගන්න ඕනේ. ඇපල් 30යි දොඩම් 2යි. හරි. මෙම් ප්‍රමාණ ගණන 1 2 න්‍යාසයෙන් දක්වන 1 2 කියලා කියන්නේ රෝ 1යි කොලම්ස් 2යි කියන එක. හරි. රෝ 1යි කොලම්ස් 2යි කියන එක තමයි කියන්නේ. හරි. ඊට පස්සේ 1 2 න්‍යාසයෙන් දක්වන්න කියලාම න්‍යාස දෙකේ ගුණිතය ලබා ගන්න. හරි. මුලින්ම 1 2 න්‍යාසය ලියුවාම ඇපල් 2යි දොඩම් 30යි. ඔන්නඔක තමයි 1 2 න්‍යාසයක් කියලා අපි කියන්නේ. එතකොට ඇපල් දොඩම් ඔහොම තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ අපිට කියනවා මම න්‍යාස දෙකේ ගුණිතය ලබා ගන්න. හරි. මේ ගුමේ දෙක ගුණ කරන්න පුළුවන්ද කියලා බලන්න. බලමු අපි. දැන් අපිට ගුණ කරන්න පුළුවන් දෙපැත්තක් තියෙනවානේ. පළවෙනි එක තමයි දෙකෙන් එක වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ එකෙන් දෙක වැඩික මෙතන අපිට කියලා නැහැ. මම න්‍යාස දෙකේ ගුණිතය ලබා ගන්න කියන මිසක් මොකද්ද කියලා කියලා නැහැ. අපිට ඕන දෙක ගුණිතය ලබා ගන්න පුළුවන්. හරි. නමුත් අපි අරගෙන බලන්න පුළුවන් අපිට පළවෙනි න්‍යාසය ගත්තාම මෙන්න මේ ආකාරය ලියාගත්තා. දෙකේ දෙකයි එකේ දෙකයි. මේක අපිට කවදාවත් ගුණ කරන්න බෑ. ඇයි ඒ? පළවෙනි එකේ අවසානයේ දෙවෙනි එකේ මුලක් දෙක සමාන වෙන්න බෑ. පළවෙනි එකේ අවසානය, ඒ කියන්නේ පේලි ගණන. පේලි ගණන. නැත්නම් sorry, තීර ගණනත් දෙවෙනි එකේ පේලි ගණනත් සමාන නැහැ. ඒතකොට මේක අපිට ගුණ කරන්න බෑ. එතකොට ඕක කැන්සල්. අනිත් පැත්තට ගන්නවා. එකෙන් දෙක ගුණ කරලා බලනවා. හරි. එතකොට අනිත් ඒ කියන්නේ අනිත් පැත්තට මාරු කරාට පස්සේ පළවෙනි එකේ 1 2 දෙවෙනි එකේ දෙකේ දෙක. දැන් ගුණ කරන්න පුළුවන්. පළවෙනි එකේ තීර ගන්නත් දෙවෙනි එකේ පේරි ගන්නත් සමානයි. හරි ගුණ කළ හැකියි. ඒතර ගුණ කරන්න පුළුවන් නිසා අපිට ගුණ කරන්න පුළුවන් හින්දා අපි මොකද කරන්නේ? ගුණ කරන්න පුළුවන් නිසා අපි ගුණ කරන්න පටන් ගන්නවා. හරි අපි දන්න කර ගුණ කරන විදිහ පළවෙනි එකත් එක්ක දෙවෙනි කියන්නේ පළවෙනි පේලියයි පළවෙනි රෝ එකයි දෙවෙනි එකේ කොලම් එකයි පළවෙනි රෝ එකයි දෙවෙනි එකේ කොලම් එකයි එහෙම තමයි යන්නේ. එතකොට අපි පළවෙනි අවස්ථාව. එතකොට මේක අපිට ලැබෙන්නේ 1 2 න්‍යාසයකින්මයි. එතකොට අපිට සරු කරලා මෙහෙම ලියා ගන්න පුළුවන්. අපිට මේ වගේ ගුණ කරලා එතකොට ගන්න පුළුවන්. ගත්තට පස්සේ මේ වගේ පද දෙකකට එනවා. දැන් අපි ගුණ කරනවා. දෙවරක් 40 දන 30වරක් 55. අපිට වගේ ගුණ කරලා පිළිතුර ගන්න පුළුවන්. 80 දාන 1650 මේ දෙක එකතු කරලා ගන්නවා. අතර 90 දාන 1500. ඒ කියන්නේ අපිට පිළිතුර එනවා 1700 30 කුයි 1590 කුයි. හරි. ගුණිතය ලබා ගන්න. හරි. පළවෙනි තු දෙවෙනි කොටස. තුන්වෙනි කොටස අහනවා. න්‍යාසයේ ගුණිතය ඇසුරෙන් වඩා වාසිදායක වන්නේ කුමන වෙළඳසැලෙන් ලබා ගන්න එකද? කුමන වෙළඳසැලෙන් ලබා ගන්න එකද? අහනවා. මේ දැන් මේ වැඩි කරලා මේ ඇවිල්ලා තියෙනවා.
හරි. උතර පළවෙනි එකේ ඇපල් ගාන වැඩි උනේ පළවෙනි කඩේ ඇපල් ගානත් එක්ක. දෙවැනි එතකොට දෙවැනි ඒ වගේ මේ වගේ බැලන්ස් කරලා යනවා. එතකොට අපිට මොකද කරන්න පුළුවන්? දැන් බලනවා මේ දෙන්නගෙන් A කඩේ වැලන්ස් සෙලින් ගන්න 1730 ගියා. B වැලන්ස් සෙලින් ගන්න 1590 වගේ. ඒ කියන්නේ වැඩි ලාභයක් අඩුවෙන් ගන්න පුළුවන් අපිට B වැලන්ස් සෙලින්. අපි ලියනවා 1730ට වැඩි 1500 1590 කුඩායි. ඒක නිසා අපිට ගන්න පුළුවන් මොකද්ද? B වැලන්ස් සෙලින් ලබා ගැනීම වඩා ලාභදායි වේ. B වැලන්ස් සෙලින් ලබා ගැනීම වඩා ලාභදායි වේ. හරි, අපි ලකුණු දෙන ආකාරය බැලුවොත් එහෙම ඕකේ. මෙතන සමීකරණ දෙක ගන්නවට ලකුණු ගන්න අපි ලබා දෙනවා. දැන් මෙතන අවසාන පිළිතුරට ලකුණක් ලැබෙනවා. මේ සමානව පහ පහ තමයි කැඩලා තිබුණේ. මෙතනයි ලකුණු පහ මෙහෙමයි මේක ආවේ. මේකට ඊට පස්සේ අපි ගන්නවා මෙතන ලකුණු ආවේ මෙන්න මේ ආකාරයට. මෙතන ලියනවට එකයි. ඒ අවස්ථාව දෙක ලියලා එක එක ගන්නවට ලකුණු එක ගන්න දෙක පැකින් ලැබෙනවා. ඒතකොට එක එක ලකුණු දෙකක් ලැබුණා දෙන්න. මෙතන අවසාන පිළිතුර මෙහෙම පෙන්නනවට ලකුණයි ලාභදායි වෙනවා කියන හතරයි මේ මැද්දි මේ ටික ගුණිතයට එකයි. ඔන්න ආකාරයට තමයි ලකුණු පහ අපිට ලබා දෙන්නේ. අපි යනවා ඊළඟ ගානට. හතරවෙනි ගාන. ඇඳ ඇති තල රූප වලින් දක්වන පිළිවෙලින් පළල x හා දිග ඒකක x ධන තුන බැගින් උරු ඍජුකෝණ ආශ්‍රයක් හා ඍජුකෝණ ඍජුකෝණය අඩංගු පාදවල දිග x ධන දෙක බැගින් උරු ත්‍රිකෝණ ත්‍රිකෝණයල් මෙම තල රූප දෙකේ වර්ගඵල සමාන. අන්න මේ දෙන්නගේ වර්ගඵල සමානයි. ඒගා මේ කොටස් දෙකේ වර්ගඵල සමානයි. වර්ගඵල සමාන අපිට මොකද කරන්න පුළුවන්? ඒ දෙන්නගේ වර්ගඵල හොයලා වෙන වෙනම සමාන කරනවා. එතනින් අපිට විසදලා වර්ග සමීකරණයක් ගොඩනගාගෙන ඒ ගොඩනගාගත් සමීකරණයෙන් අපිට පුළුවන් ඔය කියන සමීකරණය පෙන්න ගන්න. එතකොට අපි දැන් යනවා ත්‍රිකෝණාශ්‍රය වර්ගඵලය. අපි යනවා දිග වැඩි කිරීම පළල x තර තුන වැඩි කිරීම x. ඊට පස්සේ නැවත අපි ගන්නවා ඍජුකෝණී ත්‍රිකෝණයේ වර්ගඵලය. දැන් ඍජුකෝණික ත්‍රිකෝණයේ වර්ග භාගයේ වැඩි කිරීම ආධාරකයේ වැඩි කිරීම ලම්බූත. ඒ කියන්නේ x තන 2යි x තන 2යි. දැන් මේ දෙන්නගේ වර්ගඵල අපි සමාන කරනවා. එක සමානයි දෙක. මොකද වර්ගඵල සමාන නිසා. හරි. ඊට පස්සේ අපිට පුළුවන් එක සමාන දෙක කියන එක අරගෙන වර්ගඵල සමාන කරලා එක පෙන්වන්න. අපි දරලා ලියා ගන්න මෙහෙම සමාන කරලා අපි මේකෙන් තමයි සමීකරණය ගොඩනගා ගන්න. මේක විසඳන්න පුළුවන් අපිට දෙකෙන් ඔක්කොම වැඩි කරලා ඉවර වෙලා ඊට පස්සේ වරහන් දිග අරිනවා. දිග ඇරියා අපිට නම් x මෙතන 2x වර්ගය දන 6ix කියලා මෙහෙ එනවා. ඒක අපිට පුළුවන් මේ ඔක්කොම ටික අර පැත්තට දාන් යන්න. අනිත් පැත්තට දාන් ගියාට පස්සේ අපේ පිළිතුර එනවා x වර්ගය හරින 4x හරින ධන 4x හරින ගියාම ඍණ 4x එක ධන 2x වෙනවා. x වර්ගය ධන 2x ඍණ 4 කියලා අපිට පිළිතුර ලැබෙනවා. ඔන්න ඔක තමයි අපිට පෙන්වන්න කියලා තියෙන සමානයි බිඳුව. මේ මගින් මේ කියන්නේ x වලගේ තෘප්ත කරනවා. හරි. පිළිතුර ලියාගත්තා තෘප්ත කරයි කියලා. හරි. ඊට පස්සේ අපිට පුළුවන් දැන් මේක වර්ග පූර්ණ يعني මොකක් හරි පාවිච්චි කරන්න. මම සාමාන්‍ය වර්ග පූර්ණතාව වැඩිපුරම මෙව කරන්නේ. ඒතකොට ඍණ 4 අනිත් පැත්තට ගියා ධන 4ක් කරා. දෙපැත්තටම දැන් වර්ග පූර්ණ ගන්නේ ද එකකින් එක ඕනේ වෙනවා. එතකොට අපි දෙපැත්තට දාලා ඉවරලා මෙයා ඒ කියන්නේ x තන එකේ වර්ගය මෙතන ඒක අරගෙන ඉන්න සමානයි මූල පහට සමාන වෙනවා. එතකොට අපි දෙපැත්තේ වර්ගමූලය ගන්නවා. ගත්තට පස්සේ අපේ පිළිතුර එනවා. එතකොට x සමානයි ඍණ 1 ධන 4 ඍණ මූල 5 කියලා. මූල පහට අගේ 2.2 කියලා ගන්න කියලා තියෙනවා. අපිට අවස්ථා දෙකක් තියෙනවා. ඍණ අවස්ථාවයි ධන අවස්ථාවයි. මේ ලිපි මම ධන අවස්ථාව මේ පැත්තට ඍණ අවස්ථාවක් දානවා. එකගේ මේක ගන්න පුළුවන්. ඉතින් අපි එකක් පෙන්වන්න ඕනේ. දැන් මෙතනින් අපිට පළවෙනි එකේ ධන උත්තරයක් ලැබෙනවා. දෙවෙනි එකේ ඍණ උත්තර දිගක් ඍණ වෙන්න බෑ. හරි. එතකොට ඒකෙන්ද අපිට පෙන්වන්න වෙනවා මෙන්න මේ වගේ. මේ වගේ අපිට පෙන්වන්න වෙනවා මේ අවස්ථා දෙක මෙන්න මේ දෙක කියලා. හරි. මේ දෙකෙන් අපිට පළවෙනි එකේ ගත්තාම මෙතනින් අපිට එනවා
එක් සමානයි ඍණ 3.1 ගණක් කියලා 3.2ක් කියලා අතනින් අපිට එනවා ධන 1.1ක් කියලා 1.2ක් කියලා එනවා එතන හරි එතකොට දිගක් ඍණ වෙන්න බෑ ඒකින්ද අපි මොකද කරන්නේ මෙතන ඍණ වෙන්න බැරි නිසා අපේ ඍණාගේ අයින් කරලා දාන්න එතකොට අපිට පිළිතුරු ලැබෙන්නේ x සමානයි මෙතන සෝරි 1.1යි නෙමෙයි මෙතන එන්න ඕනේ 1.2යි කියලා මොකද 2.2කින් අඩු කරලා පස්සේ 1.2 තමයි එතන එන්න ඕනේ හරි එතකොට මම මෙතන වෙනස් කරා 1.2 කියලා එතන මෙතන ත්‍රිකෝණාංශ එතකොට අපිට ගන්න පුළුවන් 1.2 x ට ගන්න පුළුවන් 1.2 හරි ඊට පස්සේ අපිට ඒ කියන්නේ x සමානයි මෙතන x ධන 3 ත්‍රිකෝණාංශයේ දිග 1.2 කර 3ක් කියතුනම් 4.2 කියලා අපිට පිළිතුර ලැබෙනවා මොනවද ඒකකය ඒකක කියලා අපි ලියන්න ඕනේ ඒකක ඒකක කියලා තමයි අපිට දිගවල දීලා තිබුණේ සෙන්ටිමීටර් මිලිමීටර් වගේම ඒකක කියන වචන තමයි පාවිච්චි කරන්න පුළුවන් ඒකකයක් ඇටියෙට හරි එතකොට අපි ලකුණු දෙන විදිය බැලුවොත් මේකේ මේකත් ලකුණු 10ක් හම්බ වෙනවා පළවෙනි සමී මෙතන ගන්නවට මේ දෙක එක ගන්න ලැබෙනවා සමාන ගන්නවට එකයි ලකුණු 3ක් ලැබෙනවා 3ක් ලැබිලා ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මෙතන සමීකරණය හදා ගන්නවට තව ලකුණක් දෙන්න පුළුවන් එතකොට අපිට ලකුණු 4ක් එතනින් හම්බ වෙනවා ඉතුරු 6 තමයි වර්ග පූර්ණේ කරලා ගන්නවට අපිට ලැබෙන්නේ මේ ආකාරයෙන් දෙන්න පුළුවන් මේ මේ පේල් ටික තමයි ලකුණු දෙන්නේ ඊට පස්සේ මෙතන දිගක් ඍණ වෙන්න බෑ කියන එක ගොඩක් කියලා ලකුණක් හම්බ වෙනවමයි ඊට පස්සේ මෙතන අවසාන පිළිතුර ත්‍රිකෝණාංශයේ දිග ගන්නවට පිළිතුරක් ලැබෙනවා x ලැබෙනවා g ලැබෙනවා ඒ වගේ ලකුණු 10ක් අපිට මේකෙන් කවර් කරගන්න පුළුවන් වෙනවා අපි යනවා ඊළඟ ගානට 6 වෙනි ගාන අයියෝ සෝරි 5 වෙනි ගානට අපි යන්න පස්වෙනි ප්‍රශ්න ගැන කතා කරොත් ABCD කියලා මේකේ ලක්ෂ තුනක් තියෙනවා මේ තියෙන්නේ සමතලාභිමක තියෙන අපිට දිගංශ මේ කියන මුලින්ම කියනවා මෙතන BC ද බලන විට CH දිගංශය 125ක් වෙනවලු ඒ වගේම BC 50යිලු ඒ ලක්ෂය AC ද බලන විට CE බටේින් පිටනවලු මේ BX 90යිලු හරි අපිට මුලින්ම කියලා දී ඇති රූපේ ඔබේ පිළිතුරු පත්‍රයේ පිටපත් කරගෙන ඒකේ තොරතුරු ඒ සටහන් කරන්න හරි මුලින්ම අපි රූපේ ඇඳ ගන්නවා හරි අ මුලින්ම රූපේ ඇඳ ගන්නවා එතකොට රූපේ ඇඳගත්තට පස්සේ අපිට මේ කියන ලකුණු ටික මාක් කරනවා විශේෂයෙන්ම මේකේ මාක් කරන්න ඕනේ පළවෙනි එක තමයි උතුරු දිශාවෙන් B වල පටන් ගන්න B වල දිගංශය 125ක් කියන එක මෙතන අනිවාර්යෙන් පෙන්වී යුතුයි ඒ සිට බී සිට බලන විට සීහි දිගංශ 125ක් හින්දා ඒ වගේම මෙතන අංශක 90යි කියන එක පෙන්වන්න ඕනේ ඒ ලක්ෂය සීට බටහිරින් පිටින්න්නේ ඒ තියෙන සීට බටහිරින් તો දිශා අතර අංශක 90 තියෙන එක 90 පෙන්වන්න ඕනේ ඊට පස්සේ මෙතන 125 න් 180 න් 125 කඩනවා මේ කෝණය අපිට ගන්න පුළුවන් මෙතන ඒකත් අපි මාක් කර ගන්නවා මීට 50 කියන එකක් මෙතන පෙන්න ගන්න ඕන අනිවාර්යයෙන් මෙතන අංශක 55යි හරි එතකොට අපිට ගන්න පුළුවන් මුලින්ම කියන්නේ BX දිග ආසන්න මීටරයට ගන්නලු BX මෙන්න මේක හරි BX ගන්න නම් මොකද කරන්නේ අපිට මෙතනින් මේ කෝණේ පාද්දයක් දැනගන්න දැන් මේ අංශක 55 තියාගෙන මේකෙන් ගන්න පුළුවන් cos අනුපාතය දාලා නමුත් cos අනුපාතය රෙඩිය හොයලාදී මේක තමයි sin මොකද cos අනුපාතය වන්න ගියාම පොඩ්ඩක් අමාරුයි කියන එක අපි දන්නවා එතකොට අපිට පුළුවන් cos අනුපාතය නැතුව සයින් අනුපාතය ගන්න මේ කෝණේ ගන්න පුළුවන් 90න් 55ක් අඩු කරලා ඉවරලා ඒක දා ගන්න පුළුවන්. එතකොට BX ත්‍රිකෝණික ත්‍රිකෝණයට තමයි මම දාන්නේ. BX ත්‍රිකෝණික ත්‍රිකෝණයට දාලා මෙතන අංශක 35යි එතකොට ඒ අංශක 35 sin 35 සමානයි කියලා අරගෙන අපි ලියනවා. sin 35 සමානයි BX බෙදීම අංශක BX බෙදීම 50 කියන එක අපිට තියෙනවා. හරි. අපි එතකොට ඒක ලියා ගන්නවා. එතකොට අපිට ලියන්න පුළුවන් හරස් කුණිතය දාලා මම වැඩි කරනවා BX සමානයි 50 දාන sin 35 sin 35 යගෙත් අපිට sin නෝග පාවිච්චි කරලා හොයා ගන්න පුළුවන් sin නක අපිට ගත්තට පස්සේ කරගෙන 0.5යි 7යි 3යි 6යි කියලා එනවා හරි එතකොට අපිට ඊට පස්සේ පුළුවන් ඒක ගුණ කරලා ගන්න උත්තරේ ගත්තට පස්සේ අපිට ලැබෙනවා පිළිතුර 28.6යි 8යි කියලා 28.6යි 8යි ඒ කියන්නේ ආසන්නව ගත්තාම 29යි හරි අපි ඒ ගත්තේ පළවෙනි දෙවෙනි කොටසට BX වල දිග අපි ආසන්න මීටරයට හෙව්වා.
හරි ඊට පස්සේ කියනවා AB මීටර 40 නම් අන්න AB අපිට දෙනවා මීටර 40යි කියලා. AB දිග මීටර 40යි කියලා අපිට දෙනවා. හරි ඒක අපි මාක් කරගන්නවා. AB දිග මීටර 40යි. ඊට පස්සේ AB දිග මීටර 40යි කියලා පෙන්න ගත්තාට පස්සේ BAX වල අගය හොයන්න. BAX වෙන්න මේ කෝණය. BAX මේ කෝණ අපිට හොයන්න කියලා කියන අපිට දාන්න පුළුවන් මොකද්ද? BAX ත්‍රිකෝණික ත්‍රිකෝණයට. හරි පාද එක පාදයක් 40 දාන්න ඕන. මෙතන ලම්බ උස BX අපි හොයාගත්තා. ඒ දෙක පාවිච්චි කරලා අපිට පුළුවන් මේකේ හොයන්න. අපිට දාන්න පුළුවන් එතෙන්ට පාදයක් අපි දාන්නවා. කර්ණ එකක් දාන්න. ඒතර අපිට sin කෝණේ දාන්න පුළුවන්. sin BX කියලා දාන්න පුළුවන්. ඒතකොට අපිට පිළිතුර එනවා. මෙතන මේ 40යි 29 බෙදීම 40යි කියලා ගන්න වෙනවා. 29 බෙදීම 40යි කියලා අපි දශම ස්ථාන වල සුළු කරත් එහෙම 0.725 බිඳුව බවට පත් වෙනවා. එතකොට ඒක ගත්තට පස්සේ අපිට පුළුවන් BX කෝණේ sin අනුපාතයේ sin පොතෙන් බලන්න. බැලුවට පස්සේ අපිට එනවා අංශක 46යි කලා 28යි කියලා අපිට ඒකටත් පිළිතුර ලැබෙනවා. හරි. අපි යනවා 4 වෙනි කොටස. 4 වෙනි කොටසෙන් අපිට කියන්නේ A සිට බලන විට B දිගංශය කොච්චරක් දානවා. A වල ඉඳන් බලනකොට P දිගංශය. හරි. A වල ඉඳන් බලනකොට B දිගංශය කිව්වට පස්සේ අපි A තියෙන්නේ මෙතන. B දිගංශය උඩ පැත්තට බලන්න උතුර මුලින් උතුර මාක් කරගන්න මෙතන අනිවාර්යයෙන්. ඒක අනිවාර්යයෙන්ම කරගන්න උතුර මාක් කරගන්න ඕනේ. උතුර මාක් කරලා එතන ඉඳන් තමයි බලන්නේ. එතකොට B වල A වල ඉඳන් බැලුවට පස්සේ B දිගංශය එන්නේ මෙන්න මේ කෝණය. මේ කෝණය ගන්න නම් මේ කෝණය තමයි එතන තියෙන්නේ. මේ තියෙන්නේ එක අපිට එතකොට ඒක පාවිච්චි කරන්න පුළුවන් කෝණයට. අපි ගත්තෙ මෙන්න මේ කෝණය. එතකොට මෙයාගේ අංශක 90 තීටා කියලා දාලා ගන්න පුළුවන්. 90ෙන් මේ කෝණය අපි අඩු කරගන්න පුළුවන් 46.28ක් අඩු කරලා පස්සේ අපිට එනවා 43යි. 43යි. අලා 32ක් කියලා එනවා. ඒතකොට A සිට බලන විට B දිගංශය නැත්නම් A සිට B දිගංශය අංශක 43යි කලා 32ක් වෙයි. හරි. අපි ඔකට ලකුණු දෙන විදිය බැලුවොත් පොඩ්ඩක්. මෙතන රූපෙට ලකුණු දෙකක් අනිවාර්යෙන් හම්බ වෙනවා. 125 මාක් කරනකොට එකකුත් අංශක 90 මාක් කරනකොට තව එකකුත් වශයෙන් දෙකක් හම්බ වෙනවා. ඊට පස්සේ අපිට පිළිතුර හතරවට මෙතන ලකුණු දෙවැනි කර හතරක් හම්බ වෙනවා. තුන්වෙනි එක තව ලකුණු තුනකුත් අවසාන එකට ලකුණකුත් හැටියට ලකුණු 10 අපිට ලැබෙනවා. හරි. අපි යනවා 6 වෙනි ගානට. රනිල් මහතා තමගේ ජංගම දුරකථනයේ එක්තරා දිනකදී ලබාගත් ඇමතුම් 50ක කාලය පිළිබඳ තොරතුරු පහත සංඛ්‍යාතය අපි දැක්වේ. හරි. සංඛ්‍යාව අපි දැක්වෙන්නේ මේ අන්තිම කෝල් 50 ගැන. හරි. ඇමතුම් 50 ගැන. එතකොට 10යි 20යි කියලා කියන්නේ මේ කොන්තර තේරුම් ගන්න 10 හෝ ඊට වඩා වැඩි. 10 වෙන්නත් පුළුවන් ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. 10 හෝ හැබැයි 20 කියන්නේ 20 නෑ. 20ට අඩු. හරි. ඒතකොට මතක තියාගන්න අපි දැන් ඊට පස්සේ අපේ යනවා අපිට කියන්නේ පළවෙනි එක මධ්‍යන්‍යමතු කාලය හොයන්න කියලා. මම ඊතර අපි පළවෙනි තීරුව ලියා ගන්නවා. පළවෙනි තීරුව අපිට තියෙන්නේ පන්ති ප්‍රාන්තරය. දෙවන තීරුවේ මධ්‍යාගය අපි x කියලා ගන්නවා. ඊට පස්සේ අපගමනය. ඊට පස්සේ සංඛ්‍යාතය. අන්තිමට fd. දැන් මම පන්ති ප්‍රාන්තර ටික ලියාගෙන යනවා. ඊට පස්සේ මම සංඛ්‍යාතයේ තීරෝ දාගෙන යනවා. මේකේ තියෙනවා පොතේ ඒක ගන්නවා. ඊට පස්සේ මම FD ටික ගුණ කරනවා. F එකයි D එකයි ගුණ කර කර F එකයි D එකයි ගුණ කර කර දාන උඩ ගුණ වෙන්නේ වරිණේවත් බිඳුවට පහලින් ගුණ වෙනවත් ධන ඒවා හැටියට ගන්න. එතකොට මේ දෙක අපිට ගන්න පුළුවන් වෙන වෙනම යගයන් දෙක. ධන එන්නේ ධන 80යි. අතනින් එනවා අපිට ඍණ 640ක්. හරි. ඊට පස්සේ අපි ඒක ගත්තට පස්සේ අපිට පුළුවන් දැන් අපි සූත්‍ර ලියනවා. මධ්‍යන්‍ය සමාන ඒ ධන සිග්මා FD වෙදීම සිග්මා F. හරි. අගෙන් ආදේශ කරනවා. ඊට කලින් සිග්මා FD එක හොයාගන්න මෙතනින් 6 දරිණ 640 ධන 80 කියන්නේ ඊට 560යි. මෙතන FD කියලා කියන්නේ මෙතන එකතු වෙනවා සිග්මා F එක එනවා 50. ඒක සිග්මා FD තමයි ඊට 560 බවට පත්. ඒතර මේක දානවා 35 ධන. මොකද මෙතන 35යි. ඍණ 560 බෙදීම ඍණ 50. හරි මට සුළු කරලා ගන්න පුළුවන් එතකොට.
ධන විනෝද කිරීමක් හින්දා ඍණ පිළිතුරක් හින්දා ලැබෙන්නේ අපිට 35 ඍණ 11.2ක් බවට පත්ව 35 11.2ක් මම අඩු කරනවා අඩු කරාට පස්සේ මට පිළිතුර එනවා ඍණ 23.8යි 23.8යි හරි එතකොට අපි කියන්නේ කියන්නේ ආසන්නව ගත්තහම තප්පර 24යි ආසන්න තප්පරයට හොයන්න කියලා කියන්නේ ඊට පස්සේ කියනවා එමතුම් ගාස් එමතුමක මධ්‍යන්‍ය කාලයේ අඩංගු පන්ති ප්‍රාන්තරයක් ලබා ගන්නා එමතුම් සඳහා 1.20. එතකොට එමතුමක මධ්‍යන්‍ය කාලයේ අඩංගු පන්ති ප්‍රාන්තරයේ තෙක් කියලා කියන්නේ මේ පන්ති ප්‍රාන්තරයත් ඒකට ගන්නවා කියන එක තෙක් උපයා ගන්න එමතුම් සඳහා 1.20. එතකොට අපි දැන් මේ 24 තියෙන්නේ අපි ඇත්තටම ගත්තොත් එහෙම 20 34. එතකොට ඒකත් අදාළයි. එතකොට 8 10 20 ඒ තුනම ඇති වෙන්නේ 1.20 ගානේ අනිත් ඒවාට 2.40 ගානේ. හරි අපි ඊතර සුළු කරමු. ඊතර අපිට පෙන්වන්න පුළුවන් 1.20 ගානේ ඇත්තරම මේ 20යි 30යි කියන දෙකත් එනවා අනිවාර්යයෙන්ම. ගෙවිය යුතු මුළු මුදල මම ගන්නවා දැන්. ඊතර මේ තුනම එනවා. එතකොට 5 15 25. මධ්‍යගයන් තුනේ තුනේ එන්නේ. ඊතර ඒක ඉස්සරහගෙන සංඛ්‍යාතය කියන 8 10 20 කියන්නේ 20යි 30යි 38යි. 38ක් 1.20 ගානේ එනවා. ඊට පස්සේ 2.40 ගාන එන්නේ ඉතුරු ටික 6යි 4යි 2යි හරි 2.40 ගාන එනවා 6යි 4යි 10යි 12ක් පාඩ එතනින් එනවා තොර අපේ පිළිතුරු ලැබෙනවා මෙතන ගුණ කරලා ගත්තට පස්සේ එතකොට 50 ගෙවි යුතු මුදල ගන්න පුළුවන් කෙලින්ම මේක සුළු කරලා ගත්තාම තමයි අපිට පිළිතුර කෙලින්ම එනවා 74.7 40යි කියන. හරි. මේක ලකුණු දෙන විදිහ බලමු. රුපියල් 74.7 40 තමයි සම්පූර්ණයෙන් ආවේ. ලකුණු දෙන විදිහ බැලුවොත් එහෙම හරි ඔකේ ලකුණු දෙන විදිහ අපිට පොඩ්ඩක් බැලුවොත් එහෙම ඔකේ අපිට ලකුණු දෙන්න පුළුවන් අපිට මධ්‍ය අගයේ තීරුවට එක ලකුණකුත් අපගමන තීරුවට ලකුණකුත් එතකොට FD තීරුවට ලකුණු දෙකකුත් ලැබෙනවා එතකොට ලකුණු 3යි ඊට පස්සේ අපිට මෙතන පිළිතුරු ලැබෙනවට තව ලකුණු දෙකක් ලැබෙන අවසාන උත්තරය එතකොට මධ්‍යන්‍ය අරගෙන 20 තප්පර 24ක් කියනකම් පිළිතුර ගන්නකම් අපිට ලකුණු 7ක් පමණ ලැබෙනවා. ඊට පස්සේ මෙතන මෙන්න මේකට මේ අවස්ථා දෙක ලකුණු දෙකක් ලැබෙනවා. අන්තිම පිළිතුරට 74.7 කියන එකට තව ලකුණු එකක් ලැබෙනවා. එතකොට ලකුණු 40 මේ 10ක් අපිට මේකෙන් සම්පූර්ණ වෙනවා.